උක්ත කරගත්තු කතෘපදයට ගැලපෙන්න තමයි අපි ආඛ්‍යාතය ලියන්නේ. එතකොට කතෘට ගැලපෙනවා කියන්නේ කතෘ ඒක වචනද බහුවචනද ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද උත්තම පුරුෂද මධ්‍යම පුරුෂද ප්‍රථම පුරුෂද ඔන්න ඕවා ගැන සලකලා තමයි අපි ඒ ලියන්නේ. එතකොට ඔන්න කතෘකාරක වාක්‍යයක ඔය ලක්ෂණ තුන තියෙනවා. ඒ කියන්නේ කතෘපදයේ උක්ත වෙනවා කර්මපදයේ අනුක්ත වෙනවා සමහරකට කතෘපදයේ ඒ කිව්වට එකට වඩා තියෙන්න පුළුවන්. සමහරලාට කර්මපදයේ කිව්වට කර්මපද එකකට වඩා තියෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් ආඛ්‍යාතණං එකකට වඩා තියෙන්නේ නැහැ. උදාහරණ වාක්‍ය බලන්න ගුරුවරු සිසුන් මෙහෙයවති ගුරුවරු බහුවචනයි ඒ නිසා ආඛ්‍යාතය මෙහෙයවති බහුවචනයි ගුරුවරු මේකේ කර්තෘ උක්ත වෙලා තියෙන සිසුන් කර්මය අනුක්ත වෙලා තියෙන ගුරුවරු කියන එක ප්‍රථම පුරුෂ බහුවචනයි ඒ නිසා ආඛ්‍යාතයත් ප්‍රථම පුරුෂ බහුවචනයි ඒකම ඒකවචන කරොත් බලන්න වාක්‍ය දිහා ගුරුවරු ගුරුවරයා කියලා ඒකවචන වෙනවා සිසුන් කියන එක අපිට ඒකවචන කරන්න උවමනාවක් තිබුණේ නැහැ මෙහෙවයි කියලා අර මෙහෙයවති කියන එක ඒකවචන වෙනවා ඒ හොඳට පේනවා අපිට දැන් කතෘගේ හැටියට තමයි ආඛ්‍යාතය තීරණය වෙලා තියෙන්නේ ආඛ්‍යාතය ඒකවචන උනේ මොකද කතෘ ඒකවචන නිසා ඒ වගේම කර්මකාරක වාක්‍යයක කතෘ අනුක්ත කරන ඒකේ කතෘ අනුක්තයි අනුක්ත කරපු ගමන් කතෘ ළඟම විසින්නිපාතේ ලියන කතෘ අනුක්ත කරලා විසින්නිපාතේ ලිව්වාම ඒක කතෘ විභක්තියට අයිති වෙනවා ඔගොල්ලෝ විභක්ති පාඩමේදී ඒක ඉගෙනගෙන ඇති කර්මය උක්ත කරනවා ඊළඟට උක්ත කරගත්තු කර්මයට ගැලපෙන්න කර්මකාරක ආඛ්‍යාතයක් ලියන උක්ත කරගත්තු කර්මයට ගැලපෙන්න කර්මකාරක ආඛ්‍යාතයක් ලියන ඔන්න ඔය ලක්ෂණ තුන කර්මකාරක වාක්‍යයක තියෙනවා දැන් ඔයාලට අර ભેදය කියන එක පේනවා කතෘකාරක වාක්‍යයේ කතෘ උක්ත කළා කර්මකාරකයේදී අනුක්ත කළා අන්න වෙනස ඔයාලට විවිධ ක්‍රමයකට මේ වෙනස්කම් බලන්න පුළුවන් වගුවකට දාලා බලන්න පුළුවන් නේද අපි උදාහරණ වාක්‍යයක් බලමු ගුරුවරුන් විසින් සිසුහු මෙහෙයවති ඕක කතෘකාරක වාක්‍යයේ තිබුණේ ගුරුවරු සිසුන් මෙහෙයවති කියන මේකේදී බලන්න ගුරුවරු ගුරුවරුන් වුණා විසින් ලිව්වා සිසුන් කියන එක උක්ත කළා සිසුහු කියලා මෙහෙයවති කියලා තිබිච්ච එක මෙහෙයවති කියලා නිරුත්සාහක ක්‍රියාකර්මයට කිව්වා තව විදි ගොඩාක් තියෙනවා අපි ඉස්සරහට ඒව ඉගෙන ගන්න ආඛ්‍යාතය ලියන තව විදි ගොඩක් තියෙනවා. ඒක එක වචනය කළාම ගුරුවරයා විසින් සිසුහු මෙහෙය වෙති. බලන්න දැන් ගුරුවරයා ඒක වචනේ කියලා ආඛ්‍යාතය ඒක වචන වෙලා නැහැනේ. ඇයි එහෙම උනේ? දැන් කතෘට අනුව නෙමෙයි ආඛ්‍යාතය තියන්නේ. අපි ආඛ්‍යාතය තියන්නේ කර්මකාරක වාක්‍යයක කර්මයට අනුව. ඒකෙන්ද සිසුහු බහුවචනයි මෙහෙය වෙති බහුවචනයි. හොඳට හිතන්න මොකද්ද හිතන්න ඕන ආඛ්‍යාත පදයක් ලියන්න කලින් උක්ත පදයේ පුරුෂ ભેදය ගැන හිතන්න ඕන මෙයා උත්තම පුරුෂද මධ්‍යම පුරුෂද ප්‍රථම පුරුෂද කියලා හිතන්න ඕන ඒ වගේම සංඛ්‍යා ભેදය හිතන්න ඕන උක්ත වෙලා ඉන්න එක්කෙනා ඒක වචනද බහුවචනද කියලා හිතන්න ඕන අපේ භාෂාවේ තියෙන වචන දෙකයි ඒක වචන බහුවචන ඒ වචන දෙක ගැන හිතන්න ඕන ඒක තමයි වචන ભેදය නැත්නම් සංඛ්‍යා ભેදය කියන්නේ දැන් සංස්කෘත භාෂාවට වගේ ගියාම ඒක වචන ද්විවචන බහුවචන කියලා වචන ભેද තුනකට යනවා කියලා අපි අහලා තියෙනවා ලිංග ભેදය ගැන හිතන්න ඕන ලිංග ભેදය බලපාන්නේ හුඟක් වෙලාවට ප්‍රථම පුරුෂ ඒක වචන වලට මධ්‍යම පුරුෂයේ තී කියලා स्त्री लिंग पदयावट लिंग भेदे बलपाने प्रथम पुरुष एकवचन नाम पद वलट स्त्रीलिंग आख्यातोन वेन्नी प्रथम पुरुष एकवचन स्त्रीलिंग नाम पदयातरे मेतन मे विशेष कर्लतीन ඊගාවට විශේෂයෙන්ම හිතන්න ඕනේ ආඛ්‍යාත පදයක් ලියන්න කලින් ආඛ්‍යාතය ලියන්න ඕන කාලය මොකද්ද කියලා.
ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවේ කාල ભેදය අඳුර ගන්න පුළුවන් කාල දෙකකින්. ඒ තමයි අතීත කාලයයි වර්තමාන කාලයයි. එහෙම නැත්නම් සමහර මේක හඳුන්වනෝ අනතීත කාලය කියලා. එතකොට හැබැයි සිදත් සංගරාව ආදී ඒවයිදි කුමාරතුංග මුනිදාස මැතිමාගේ හැඳින්වීම් වල බොහෝ උගත්තු පිළිගන්නා විදියටත් කාල තුනක් නැත්තම් ක්‍රියා ක්‍රියාවට අදාළ වෙන කාල තුනක් ගැන සඳහන් කරනවා. ඒ තමයි අතීත වර්තමාන සහ අනාගත කියලා. නමුත් අපි ලියන්න ගියාම ඔය අනාගත කාලය කියන එක ඒ තරම්ම විශේෂ කරන්නේ නැහැ. අපිට දැන් අපේ අහපු ප්‍රශ්නවලට සාමාන්‍ය පෙළ විභාගෙදී දීපු උත්තරවල අර අනාගත කාලය කියන එක වර්තමාන කාලයටම අදාළ කරගෙන ලකුණු දෙන්න ඕන විදිහට ඒ ලකුණු දීමේ පටිපාටිය හදලා තියෙනවායි කියන එක හොඳට පේනවා. එතන කාල ભેදය ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ආඛ්‍යාත පදයක් ලියන්න ඉස්සෙල්ලා ඒක හිතන්නම ඕනේ. ඔන්න දැන් මම බොහොම ඉක්මනට පුරුෂ ભેදය ගැන කියනවා. පුරුෂ තුනක් සිංහල භාෂාවේ තියෙනවා. ඕනම භාෂාවකට මේක අදාළයි. අපි කතා කරන්නේ සිංහල භාෂාව ගැන. ඒ තමයි ඒක උත්තම පුරුෂ. ඒකේ නාම පද දෙකයි තියෙන්නේ මම සහ අපි. ඕක අනුත්ත වුණාම මා අප කියලා වෙනස් වෙනවා. ඊට පස්සේ විවිධ විභක්ති වලට ගියාම මගේ මා විසින් ඔහම එහෙම තියෙන්න පුළුවන්. නමුත් තියෙන්නේ ප්‍රධාන වශයෙන් නාම පද දෙකයි මම සහ අපි. එතකොට උත්තම පුරුෂය කියලා කියන්නේ මම යම් කිසි තැනක ඉන්නවද යම් කිසි කණ්ඩායමක් එක්ක ඉන්නවද එහෙම ඉන්නවනම් එතන තියෙන්නේ උත්තම පුරුෂය. මධ්‍යම පුරුෂය මා අභිමුව ඉන්න මට ළඟව සිටින මට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදියට සම්බන්ධ වෙලා ඉන්න අයට අපි කතා කරන වචන ටිකට කියන මධ්‍යම පුරුෂය කියලා. ඔබ නුඹ තෝ තොපි තෙපි නුඹලා ඔය වගේ නාම පද ඒ ඔක්කොම සර්වනාම ගණයටත් වැටෙනවා. ඊළඟ එක තමයි ප්‍රථම පුරුෂය. ප්‍රථම පුරුෂයේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ ප්‍රථම පුරුෂයේ අර වගේ නාම පදවල සීමාවක් අපිට කියන්න බැහැ. ප්‍රථම පුරුෂයට තමයි අර කියපු උත්තම මධ්‍යම පුරුෂ වලට අයිති නැති සියලුම නාම පද අයිති වෙන්නේ. ඒක මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතන ඔහු ඇය ඔවුහු වගේ ඒවා ඒවායන් සර්වනාම ප්‍රථම පුරුෂ සර්වනාම වලට අයිති වෙනවා. අනිත් ඒවා ප්‍රථම පුරුෂ නාම පද. මව පියා කුරුල්ලා කුරුල්ලෝ මම මේ උදාහරණ ගොඩක් දීලා කිත් තුනකුත් කියලා තියෙන්නේ. තව ඕන තරම් තියෙයි කියන එක තේරුම් ගන්න. ඊළඟට සිංහල භාෂාවේ වචන ભેදය වචන සංඛ්‍යා දෙකයි නැත්නම් සංඛ්‍යා ભેදයේ වචන ભેදයේ ඒක වචන සහ බහු වචන ඒවා ඔයගොල්ලෝ දන්නවා. මම උදාහරණ මෙතන ඒක වචන වලට මම උදෝකු ඇය පොත බහු වචන වලට අපි ඔබලා ඔවුහු ඔවුහු පොත් ආදී වශයෙන් දීලා තියෙනවා. ඔහු කියන එකත් ඔවුහු කියලා ඇය කියන එකත් අපිට ඔවුහු කියලාම තමයි බහු වචන කරන්න වෙන්නේ. ඇය කට්ටිය ගොඩක් එකතුනත් ඔවුහු කියලා තමයි ඒක ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. මේ ඔයගොල්ලෝ දන්න දේවල් මතක් කිරීම තමයි මේ ඉක්මනට කරගෙන යන්නේ. ලිංග ભેදය ප්‍රධාන වශයෙන් ලිංග තුනක් සිංහල භාෂාවේ කතා කරනවා. ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග සහ නපුංසක ලිංග කියලා. එතකොට මේ නපුංසක ලිංග කියන එක අයිති වෙන්නේ අප්‍රාණවාචී නාම පදත් එක්ක තමයි ගොඩාක් වෙලාවට. එතකොට ස්ත්‍රීලිංග නාම පදවලට උදාහරණ ඇය, කාන්තාව, සෙබද, කෙනර, කාන්තාවෝ වගේ. පුරුෂ ලිංග වලට ඔහු, තාත්තා, පුතා, තාත්තලා, බළල්ලු වගේ. නපුංසක ලිංග වලට ගස, ගස්, පොත, පොත්, ගංගා වගේවා උදාහරණ. උක්ත අනුක්ත ભેදය මේක කෙලින්ම අපෙන් විභාගයේදී ප්‍රශ්න අහන ඒවා. උක්ත පද සහ අනුක්ත පද හඳුනා ගැනීම. උත්තම පුරුෂය, මධ්‍යම පුරුෂය, ප්‍රථම පුරුෂය කියන ඒවට අදාළව උක්ත සහ අනුක්ත පද තියෙනවා. උත්තම පුරුෂයේ උක්ත පද මම අපි, අනුක්ත වුණාම මා අප. ඊළඟට මධ්‍යම පුරුෂයේ උක්ත අනුක්ත
නුඹ ඔබ තෝ තොපි තෙපි නුඹලා ඔබලා ඔය වගේ වචන උක්ත විදියට යෙදෙනවා. අනුක්ත වලත් බලන්න අර නුඹ ඔබ අනුක්ත වුණාමත් නුඹ ඔබ කියන එකමයි. තෝ කියන එක තා හෝ තී කියලා අනුක්ත වෙන්න පුළුවන්. මේ තී කියන එක ස්ත්‍රීලිංග පදයක් විදියට මධ්‍යම පුරුෂය සලකනවා. මේක විභාගයේ මේ ගිය අවුරුද්දේ හෝ මේ ළඟපාත විභාගයේදී අපිට බහුවර්ණ ප්‍රශ්නයකට අහලා තිබිච්ච එකක්. තොපි තෙපි කියන ඒවා තොප කියලා අනුක්ත වෙනවා. නුඹලා කියන එක අනුක්ත වුණත් නුඹලාමයි. ඔබලා කියන එක අනුක්ත වුණත් ඔබලාමයි. ඊළඟට ප්‍රථම පුරුෂයේ තමයි අපිට නාම පද ගොඩක් දකින්න හම්බ වෙන්නේ. ඒක නාම පද උත්ක වෙන හැටි අනුත වෙන හැටි ගැන ලොකු ලොකු දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ප්‍රථම පුරුෂයේ ඔහු අනුත වුණත් ඔහුමයි, ඇය අනුත වුණත් ඇයමයි. ඔවුහු කියන සර්වනාම පදයේ ඔවුන් කියලා අනුත වෙන්නේ. සමහර දරුවෝ මේක ඔහුන් කියලා ලියනවා. ඔහුන් නෙමෙයි ඔවුන්. ගොවියා ඒක වචනයි. ඒක වචන ප්‍රථම පුරුෂ නාම පද අනුක්ත වුණත් ඒ විදියමයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක වචන වෙලා අනියමාර්ථ වුණොත්, දැන් උදාහරණයක් විදිහට ගොවියෙක් කියලා තිබුණොත් ආ ඒක අනුක්ත කරන්න පුළුවන් ගොවියකු කියලා. හැබැයි ගොවියා කියන එක අනුක්ත වුණත් ගොවියාම තමයි. ගොවියෝ ගොවියන් කියලා අනුක්ත වෙනවා. ඊගාවට ගොවීහු කියලා තිබුණොත් ගොවීන් කියලා අනුක්ත වෙනවා. දියනිය දියනිය කියලාමයි. දියනියෝ දියනියන් කියලා. වෘක්ෂ කියන එක බහුවචන වුණත් අප්‍රාණවාචී, අප්‍රාණවාචී බහුවචන පද අනුක්ත වුණත් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රාණවාචී ගැන්නුවොත් ගව ප්‍රත්‍යේකතු කළා පණ ගැන්නුවොත් විතරයි බහුවචන හෝ ඒක වචන ඕන මේක අපිට. දැන් උදාහරණයක් විදිහට දැන් මේ දියනිය කියන එක දියනියෝ කියලා අපි ගෞරවාර්ථ ප්‍රත්‍යයක් බහුවචන ප්‍රත්‍යයක් එක්ක එකතු කරලා තියෙනවා. දියනි කියන එකේ අනි ගෞරවාර්ථ ප්‍රත්‍යය තියෙනවා, ඕ කියලා බහුවචන ප්‍රත්‍යය තියෙනවා. ඒතර දියනියෝ කියන එක ඇතර මෙතන බහුවචන පදයක් විදිහට නෙමෙයි වැඩිපුර සලකන්න ඕන. දියනියෝ කියන එක ඒක වචනයක් විදිහට අපි සලකන්න පුළුවන්. එතන දුවනිය කියන එකම ගෞරවාර්ථයට ඕ එකතු කළා. වෘක්ෂයෝ හැදෙන්නේ තේමයි, වෘක්ෂවලට ඕ කියන බහුවචන ප්‍රත්‍ය එකතු කළා. එතකොට අන්න වෘක්ෂයෝ කිව්වහම අර ප්‍රාණවාචී අරුත් ගන්නපු බවක් එනවා. එතකොට අපිට අනුක්ත කරන්න පුළුවන්. කාල ભેදය උත්තම පුරුෂයට මධ්‍යම පුරුෂයට වෙන වෙනම ප්‍රථම පුරුෂයට ආදී වශයෙන් තියෙනවා දරුවනේ. මේ බලන්න අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල මෙන්න මේවා තමයි දරුවන්ට හුඟක් වෙලාට වරදින්නේ. අතීත කාලයේදී කලෙමු කලෙමි, ඔය මම ලා පොළ පාටින් දාලා තියෙන ඒවා, ඒ ටික කර්මකාරක ආඛ්‍යාත. කරන ලදිමි කරන ලදිමු, කරනු ලැබෙමු කරනු ලැබෙමි, ඒ වගේ ඒවා. වර්තමාන කාලයට ආවන් කරමි කරමු කියලා කර්තෘකාරක විදියටයි, කෙරෙමි කෙරෙමු කරනු ලබමි කරනු ලබමු විදි කර්මකාරක විදියටයි ආඛ්‍යාත ගැන්වෙනවා. අනාගත කාලය කරමි කරමු අනාගතයටත් ඒ විදියටමයි. හැබැයි අලුතින් දෙකක් එකතු වෙනවා, කරන්නෙමි කරන්නෙමු. අන්න ඒක තමයි හොඳටම අපි මතක තියාගන්න ඕන. මේක ව්‍යාකරණ ග්‍රන්ථකාරයෝ වියරණයේ උගත්තු අපිට පෙන්නන්නේ මේක අනාගත කාලයටයි කරන්නෙමි කරන්නෙමු අයිති වෙන්නේ කියලා. ඒක අපි හොඳට අඳුරන් තියෙන්න ඕන. එතකොට ඔය කරනු ලබන්නෙමි කරනු ලබන්නෙමු කියලා අර්මකාරකයට ලිව්වහමත් ඒක අනාගත කාලයට තමයි අයිති වෙන්නේ. කරනු ලබමි වර්තමාන කාල, කරනු ලබන්නෙමි අනාගත කාල. හැබැයි අපේ උත්තරපත්‍ර වල ලකුණු දීමේ පටිපාටියේ වර්තමාන කාලයට අදාළ කරලා කරනු ලබන්නෙමු කරනු ලබන්නේය ඒවා ලකුණු දෙන්න කියලා කියලා තියෙනවා. මධ්‍යම පුරුෂයේද ආඛ්‍යාත පද හදනකොට ඔයගොල්ලෝ දන්නවා ඒවා හියන්නේ සහ හුයන්නේ අවසන් වෙනවා. හියන්නේ සහ හුයන්නේ. ඒක
ඊළඟට මධ්‍යම පුරුෂයට අදා ප්‍රථම පුරුෂයට අදාළව කාල ભેදේ මේ මේ ඕ කාල ભેදය කොහොමද ආඛ්‍යාත පදවලට බලපාන්නේ කියන එක ඒක වචන කලේය කලාය ඒ විදිහට එනවා බහුවචන කලෝය කලහ ආදී විදිහට එනවා ඒ වගේම කර්මකාරකයට ගියාම කරන ලදී කරන ලද්දේ කරන ලද්දී කියලා ඒක වචනේනවා කරන ලදී කියන එක පුරුෂ ලිංග ඒක පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග දෙකටම පොදුයි හැබැයි කරන ලද්දේ පුරුෂ ලිංග විතරයි කරන ලද්දී ස්ත්‍රී ලිංග විතරයි ඒක වචනවල ඔය ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදය තියෙනවා ප්‍රථම පුරුෂයට අදාළව වර්තමාන කාලයට ගියාම කරයි කරති කරත් ඔය කරත් කියන එකත් ආඛ්‍යාතයක් අවසාන ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරනවා කෙරෙයි කරනු ලබයි කරනු ලබති ඔය ආදි වශයෙන් අනාගත කාලයට ගියාම කරන්නේය කරයි ඔය කරයි ඒ වගේම අපි හඳුන්වන්නේ ශුද්ධ ආඛ්‍යාත කියලා ශුද්ධාඛ්‍යාත වර්තමාන සහ අනාගත කාල දෙකටම පොදුයි. දැන් උදාහරණයක් විදිහට කරනු ලැබේ කිව්වොත් ඒක ශුද්ධාඛ්‍යාතයක්. කරයි කිව්වොත් ශුද්ධාඛ්‍යාතයක්. ඒ දෙක අනාගත සහ වර්තමාන කාල දෙකට ભેදයකින් තොරව යොදා ගන්න පුළුවන්. ඔනේතොට කාල ભેදය ප්‍රථම පුරුෂයට අදාළව අර කියපු වර්තමාන අනාගත සහ අතීත කියන කාල තුනට අදාළවම තියෙනවා. දැන් මෙතන ඔයාලට පෙනෙයි ඔන්න කවියක් මේක තියෙන්නේ මොන පොතේද කියලා මම ඔයාලගෙන් අහන්නේ නැහැ. අහුවත් මට ඔයාලා දෙන උත්තර ඇහෙන්නෙත් නැහැ. ඔයාලා Tamanටම උත්තරේ දී ගන්න මේක තියෙන පොත මේක ලියලා තියෙන්නේ. මම උදව්වක් කරන්නම් කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ උනාන්සේ ලියපු එකම මහා කාව්‍යයේදී දැන් ඔයගොල්ලෝ දන්නෝ නත් වරද ලොක්වන කිරිය අධියර සත්වන අදෙස් ඇදහිලිවන එසඳ ගුණයෙන් සද ලකුණු වන කියලා තමයි ඒක තියෙන්නේ මේ තර කාන්තාවක් වර්ණනා කරන තැනදී රජ කුමාරියක් වර්ණනා කරන තැනදී තමයි උනාසේ මෙහෙම කාව්‍යශේකරයේදී කියන්නේ කාව්‍යශේකරයේ තමයි පොත හරි මේක අපිට වැදගත් වෙන්නේ මේ ව්‍යාකරණය සම්බන්ධ කරුණු ටිකක් හාමුදුරුවෝ මේ කවිය ඇතුළත දාන නිසා. නත් වරද ලොක්වන. නත් වරද කියන්නේ ලෝපයට අදාළ දෙයක්. ඔයගොල්ලෝ සංධි පාඩමේදී ලෝපය අඳුනගෙන තියෙනවා. ලෝප සංධි. නත් සහ වරද කියන වචන දෙක ලෝප සංධි වලට උදාහරණ. ලෝපයෙන් තමයි ඒක ඇදෙන්නේ. නත් කියන්නේ අනත් කියන එක අනන්ත කියන එක. අයන්න ලොක් කරාම නත් වරද කියන්නේ අවරද නැත්නම් යවරද කියන එක ලොක් කරාම වරද කිරිය අධියර සත්වන කිරිය අධියර කියන්නේ ක්‍රියා අධිකාරිය නැත්නම් ක්‍රියා පිළිබඳ විස්තර කරලා තියෙන පරිච්ඡේදය ඒක හත් වෙනුවට තියෙනවා කියලයි ඔය කියන්නේ ඒ හත් වෙනියට ක්‍රියාව ක්‍රියා අධිකාරිය තියෙන්නේ සිදත් සංගරාවේ අදෙස් ඇදහිලිවන ආදේශයට උදාහරණ ආදේශ සංදියට ආදේශ සිදුවීමට උදාහරණයක් විදිහට හැදහිලි දීලා තියෙනවා හැදහිලි කියන එක එන්නේ සැදහිලි කියන එකෙන් ස වෙනුවට හ ආදේශ වෙලා එසඳ ගුණයෙන් සඳ ලකුණු වෙන එසඳ කියන එක ඔයගොල්ලෝ දන්න සඳ කියන්නේ කාන්තාවට ඒ කාන්තාව ගුණයේ
gati guna walin sada lakunu wana sabda laku sabda lakshana ya atang singhala sabda lakshana kiyana eka eka yani siddhartha sangarawa ekata samanai kiyalai oke ya siddhartha sangarawai me kantawai samana karapu widiya eka meke tawa adahasak tiyenawa lamai anya ekeni me dwanitarthayak tiyena ogolu eka hoyanna mokadda meke dwanitarthaya kiyala natwarda lokwana kiyanne kisima waraddak karanne naha kiyala kiriya adira sattwana kiyanne eyaage kriyaakarakam atisheyim usas kiyala eka man me oyalata hoyanne kiyala apahu kiyana eke therumak naha ithuru ewa oyala hoyanne meke tiyene ka avishaya kare siddhartha sangarave tiyena me kriya me vyakarana kotas kavyayata metenta aragena ara kaanthawata galapala tiyena Tekal kiriya kiyala ekak siddhartha sangarave tamai vistara wenne tun kaalayata aithi kriyawan tiyenawa kiyala Hondai dan daruwane api moolika karunu gananawak katha kala vegen tikak katha karagena giye moolika praveshayak ganna pamanai e moolika praveshaya gattata passe man oyalata kiwwa api ape sarup meka group ekata dala thibuna singhala adhyakshathuma api dan hadanne oyalata online 20 ekata naththam online body prasna kiyapekata uttara liyanna avasthawa hadala denna api balamu ekata mama link ekak oyalata me ewanawa chat kiyana pahasukama mosse den gihilla chat walata oyala damma yanne epa man kiyanakan inna e link ekak man taama damme naha link ekak link ekak hondata balala link ekak uda click karala touch karala oyala gihilla me abhyasa tika karanna karala vinadi 15k athulata submit karanna vinadi 15 passe oyalata submit karanna ba ඊට පස්සේ අපි ඒ උත්තර ටික ඉක්මනින්ම බලනවා මේ අපිට ඒකේ සාරාංශය ඉබේ හැදෙනවා හරිද ඔයාලට පුළුවන් ඔයාලා දැන් ඉගෙනගත්තු දේවලුත් ඕකේ තියෙනවා ඒ වගේම වාක්‍ය විඤ්ඤාස රීති උත්තානුක්ක ભેදය ආදී පුරුෂ ભેද ඔය ඔක්කොටම අදාළව මේකේ ප්‍රශ්න තියෙන්නේ හරිද ඔයාලගෙන් මම ඒක ඉල්ලලා තියෙනවා දරුවනේ ඔයාලගේ නම පාසල ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියන එක ඒක ඔයාලට තියෙන්නේ මේවා ක්ලික් කරන්න ටික් කරන්න විතරයි නම නම සහ පාසල විතරයි ටයිප් කරන්න පාසල ලියනකොට පාසලේ කෙටි නම ලිව්වන් ඇති මාර එහෙම ලියන්න ඕන නෑ හරිද උදාහරණයක් විදිහට අපි කිව්වොත් දැන් මම උගන්නන පාසල බෙන්ගමුවනේ බෙන්ගමුව මවි කියලා දැම්මා මැටි අන්න ඒ වගේ සරල ක්‍රමයකට ඔයාලගේ ඉස්කෝලේ නම ලියන්න හොඳයි එහෙනම් මම දැන් ඒක දාපු ගමන් ඔයාලා සූම් මීටින් එකෙන් අයින් වෙන්න එපා ඒකේ පැඳී ඉන්න ගමන් මේ ක්විස් එක කරන්න ක්විස් එක කරලා ඉක්මනින්ම සබ්මිට් කරලා ඊගාවට ඔයාලා ආපහු සූම් මීටින් එකේ ඒ විදිහටම රැඳී ඉන්න මේ Google Form එකෙන් අයින් වෙලා
ඉතින් මේකේ ලින්ක් එක සමහරුන්ට ගන්න බැරි වෙච්ච බවක් පේනවා. එනාට ලින්ක් එක වැඩ කරනවලු. මේ ඇහුවොත් මේ ඊමේල් ඇඩ්‍රස් එකක් මොනවා හරි ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අර @gmail.com වගේ එකක් එන ඊමේල් එකක් දාන්න. ඒක ඔයගොල්ලෝ ඇත්තටම පාවිච්චි කරන එකක් වෙන්න ඕනේ නෑ. හරි පුතේ දැන් ඔයක ඔය ගාඩින් මට බොහෝ දෙනෙක් කියවලා තියෙනවා සමහරුන්ට ගන්න බැරි වීමක් කියනවා නමුත් ඒක එච්චර හිතන්න එපා ඔය තව පිස් එකක් මම දෙනවා ඔයාලට තව ඩිංගකින් හරිද මේක මේක මම ගත්තේ ඩිංගක් ඔයාලගේ සාමාන්‍යයෙන් ව්‍යාකරණයේ සම්බන්ධයෙන් කොහොමද කියන එක බලා ගන්නමයි හරිද දැන්ට එතකොට ඔයාලේ ඔපුවයි පුළුවන් අපිට බලා ගන්න කොයි தත්වෙට ඔයාලා මේක හොඳින් කවුරුත් කරලා තියෙනවා සමහර අය ඇතරේ යන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා පුතේ සමහරලාට අපේ ඩිවයිස් වල Google Forms වලට එන්න දෙන්නේ නැහැ මේ මේ අපි ඒ සෙටින්ස් හදාගෙන නැහැ එහෙම අවස්ථාවල් තියෙනවා ඒතර අපි ඒවා මේ මේ කොහොම හරි හුරු වෙනවනේ අපි ඉස්සරහට වාර විභාග පවා මේ ක්‍රමයට නේ යන්නේ ඒතර සමහර ඩිවයිස් වල ඔන් වෙන්නේ නැහැ ඒ සමහර දරුවෝ අදමයි Google මේ වගේ form quiz එකක් කරන්න ඇති. අර ඒ වගේ වෙනකොට අපිට පොඩ්ඩක් ප්‍රශ්න එනවා. ඒ ගැන හිතන්න එපා. ආපහු අපි මේකත් එක්ක සම්බන්ධ වෙන මම ඔයාලට දැන් පෙන්නන්නේ කොයි විදියටද ඔයාලා මේකට උත්තර ලියද්දි මේක එක ප්‍රශ්න වලට ඔයාලට කොයි විදියටද උත්තර දෙන්න පුළුවන් උනේ කියන එක අපිට දැන් ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ගානේ හොයා ගන්න පුළුවන් හරි එතකොට ඒ ඒ පහසුකම් අපිට ලැබිලා තියෙනවා අර දරුවෝ කීප දෙනෙකුට මේකට උත්තර ලියන්න බැරි වෙච්ච නිසා අපි ඒක තව දුරටත් ඒකෙම රැඳිලින් දෙකේ තේරුමක් නැහැ කොහොම හරි 187 දෙනෙක් මම මේකේ අර ඔයාලා රෙස්පොන්ස් කරන එක නතර කරන්න කලින් ඒවලා තියෙනවා. එතකොට ඒ සමරි එක අපිට අරගෙන බැලුවහම මට පෙනුණා ඔයාලා කොයි විදියටද උත්තර ලියලා තියෙන සමහර දරුවෝ ලකුණු 90 සීමාවට ඇවිල්ලා තියෙනවා. හොඳ ලකුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒක සතුටුදායක කරුණක්. අපි ඒක ආපහු සැරයක් අපිට එක එක විදියට මේක අරගෙන බලන්න පුළුවන්
අපි එතනින් ඉස්සරහට අපි අපේ පාඩම ඉතුරු ටික කළා මම ඔයාලට ඒ කරපු පාඩම විතරක් තියෙන තව ක්විස් එකක් දානවා. ඒතර ඒක තමයි වැදගත්ම එක අපිට කතා කරගෙන යන්න තියෙන. ඒක මම අවසානයේ හරියදී දාන්නේ ඔයාලට කරලා ඒක මට එවන්න. ඒතකොට අපේ පාඩමේ සාර්ථකත්වයත් අපිට අඳුරගන්න පුළුවන්. ඔයාලා දැනට කොයි වගේ සූදානමක ඉන්නවද කියන එකත් ඔයාලටම මැනගන්න පුළුවන්. ඒක ඔයාලට ලකුණු බලා ගන්නත් පුළුවන්. ආපහු වැරදුනා නම් උත්තරයක් හරි උත්තරේ ගන්නත් පුළුවන්. ඒ ඔක්කොම තියෙනවා. දැනට ඒතකොට ඒ ෆෝම් එකෙන් අයින් වෙලා ඔයාලා අපිත් මාත් එක්කම ඉන්න. ඔන කර්මකාරක වාක්‍යයක් සම්බන්ධයෙන් අපි දැන් ආපහු කතා කරනවා. විභාගෙදී අනිවාර්යෙන් පුතේ ලකුණු දෙකක් මේකෙත් මේකට අදාළවම තියෙනවා. එතකොට කර්මකාරක වාක්‍ය ගැන අපි කතා කරා. කතුරු අනුක්ත කරනවා, විසින්දිපාතය ලියනවා, කර්මය උක්ත කරනවා, උක්ත කරගත් කර්මයට ගැළපෙන කර්මකාරක ආඛ්‍යාතයක් තියෙනවා ආදී වශයෙන්. උදාහරණයක් අපි සරල උදාහරණයක් අරගෙන තියෙනවා. මම අම්මා සනසවමි කියලා. මම අම්මා සනසවමි. ඒක කර්තෘකාරකයි. ඒක කර්මකාරකයට හැරෙව්වහම ඔන්න බලන්න මම කියන එක මා විසින් වෙනවා, අම්මා කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අම්මා කියන එක එතන උක්ත වෙලා තියෙන්නේ. ඒ සනසෙයි කියලා ශුද්ධාඛ්‍යාතයක් විදිහට තියන්න පුළුවන් නිරුත්සාහක. එහෙම නැත්නම් සනසනු ලැබේ. එහෙමත් තියන්න පුළුවන්. හැබැයි අම්මා ස්ත්‍රීලිංග නිසා වඩාම යෝග්‍යයි සනසෙන්නීය කියලා තියෙන එක. ඒක ඔයාලට පේනවා අම්මා උක්ත වුණා. ඒ අනුව ගැළපෙන කර්මකාරක ආඛ්‍යාතයක් තිබ්බා. සනසනු ලැබේ. එහෙම නැත්නම් සනසෙන්නීය. එහෙම නැත්නම් සනසෙයි කියලා නිරුත්සාහක විදියට. සනසෙන්නීය කියන එකත් නිරුත්සාහක ආඛ්‍යාතයක්. සනසනු ලැබෙන්නීය කියලත් අපිට ඕනනම් ඔක තියන්න පුළුවන්. තව වාක්‍යයක් බලන්න. ඔබ මා සනසවහි. හොඳට බලන්න සනසවහි කිව්වේ මොකද? ඔබ මධ්‍යම පුරුෂ ඒක වචනයක් නිසා. දැන් ඕක කර්මකාරකයට හරිනකොට හොඳට බලන්න ඔබ කියන එක අනුක්ත වුණත් ඔබමයි. ඊට පස්සේ විසින් ලියන. වැදගත්ම දේ කර්මය අඳුරගන්න එක. කර්මය උක්ත කරනවා. එතකොට මේ විදිහට ඔබ විසින් මම මම උක්ත වුණා නම් අනිවාර්යෙන් මියන්නෙන් ඉවර වෙන්න ඕන. ඒකයි අපි අවධාරණය කරගන්න ඕන දේ. එතකොට ඉබේ සිද්ධ වෙන විදිහට ලියනවා නම් සනසෙමි. ඔබ විසින් මම සනසෙමි. එහෙම නැත්නම් ඔබ විසින් මම සනසනු ලැබේ ලබමි. ඒ වගේම තව වාක්‍යයක් බලන්න. ඔබ මා සනසුවේහි. ඕකේ ඔබ මා සනසවහි කියන එකයි ඔබ මා සනසුවේහි කියන එකයි තියෙන එකම වෙනස කාලයේ වෙනස. ඒක හොඳට අඳුරගන්න. සනසෙව්වෙහි කිව්වම අතීත කාලයට ගිහිල්ලා. එහෙනම් දැන් ආඛ්‍යාතයේ පමණයි වෙනස් වෙන්නේ කර්මකාරකේ. මුල ටික එහෙමමයි ඔබ විසින් මම ආන්න සනසුනේමි. සනසුනේමි. ඒතර ඒක අතීත කාලයට ගිහිල්ලා. සනසුනේමි කිව්වම ඒගාවට ඒක තවම ඕනනම් සනසනු ලැබුවෙමි කියලා අපිට ලියන්න පුළුවන්. සනසනු ලැබුවෙමි. වැද්දෝ මුවන් මරති. දැන් මාත් එක්කම ඔයගොල්ලෝ කියන්න වැද්දන් විසින් මුවෝ මැරෙති. එහෙම නැත්නම් මුවෝ මරණු ලබති. වැද්දෝ මුවන් මැරූහ අතීත කාලයි. ඔන වෙනස් වෙන විදිය වැද්දන් විසින් මුවෝ මැරුණහ. එහෙම නැත්නම් මරණ ලදහ. මරණු ලැබූහ කියන එකත් හරි. වෛද්‍යවරු අසරණ රෝගියෙකු සුවපත් කරති. වෛද්‍යවරුන් විසින් අසරණ රෝගියෙක්. ඒක වචන වුණත් අනියමාර්ථනම් උක්ත අනුක්ත වෙනසක් තියෙනවා කිව්වේ ඒකයි. සුවපත් කෙරෙයි. එහෙම නැත්නම් සුවපත් කරනු ලැබේ. වෛද්‍යවරු අසරණ රෝගියෙකු සුවපත් කළහ. බහුවචන
ඒක අතීත කාලයි වෛද්‍යවරුන් විසින් අසරණ රෝගියෙක් සුවපත් කෙරුණි එහෙම නැත්නම් සුවපත් කරන ලදී. අසරණ රෝගියෙක් ඒක වචනයි. මෙන්න 2017 විභාගයේදී ඔයගොල්ලන්ට දීපු ඔයාලට නෙවෙයි 2017 ලියපු දරුවන්ට දීපු කර්මකාරකයට හරවන්න කියලා දීපු වාක්‍ය දෙක. දන්ත වෛද්‍යවරු මුඛ රෝග පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කළහ. එතකොට දන්ත වෛද්‍යවරු අනුක්ත කරනවා දන්ත වෛද්‍යවරුන් විසින් කියලා විසින් නිපාතයක් ලියනවා මුඛ රෝග පිළිබඳව කියන එක විස්තරය ඒක වෙනස් කරන්න ඕන නෑ. සිසුන් තමයි කර්මය. එයා හොයලා උක්ත කළා සිසුහූ කියලා. සිසුහූ කියලා. එතකොට දැනුවත් කළහ කියන එක දැනුවත් කරන ලදහ කියලා බහුවචන වගේම අතීත කාලයට ගන්න ඕනේ. ඒ නැත්තම් මේ බලන්න මේ උත්තර කොහොම දීලා තියෙනවා. කරන ලද්දෝය කරනු ලැබූහ කරනු ලැබුවෝය කරනු ලැබුණහ දැනුවත් කෙරුණු ඒකත් උත්තරයක් විදිහට පිළිගන්න කියලා තිබුණා. දැනුවත් කෙරුණහ කියන එකත් උත්තරයක් විදිහට පිළිගන්න කියලා තිබුණා. මේ ඔක්කොම ඔයාලා ලියන්නේ නැහැ. මොකක් හරි එකක් ලිව්වම ඇති. ඔයාලට ලේසි ක්‍රමයක් තීරණය කරන්න. නලු නිලියෝ විචිත්‍රවත් රංගනයක යෙදිමින් ප්‍රේක්ෂකයන් සතුටටපත් කරති වර්තමාන කාල වාක්‍යයක් බලන්න කරති කියලා තියෙන්නේ. නලු නිලියෝ අනුක්ත කරන්න පුළුවන් නලු නිලියන් කියලා විසින් ලියනවා. විචිත්‍රවත් රංගනයක යෙදෙමින් කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙමමයි ඔන්න කර්මය අහුවෙනවා ප්‍රේක්ෂකයන් කියලා එයා උක්ත කරනවා ප්‍රේක්ෂකයෝ කියලා. ඊට පස්සේ සතුටටපත් කරති කියන එක සතුටටපත් කරනු ලබති කියලා අපිට ලේසියෙන්ම හරවන්න පුළුවන්. තවත් බලාපොරොත්තු වෙච්ච ළමයි ලියන මෙන්න මේ තියෙන ඕනම උත්තරයක් පිළිගන්නේ කියන එකයි මේ කියන්නේ. පත් කරනු ලැබෙත් පත් කරනු ලබත් පත් කෙරෙත් ඔයාලා කැමති ක්‍රමයක් මෙයින් තෝරගන්න. පහත සඳහන් වාක්‍ය කර්මකාරකයට කර්තෘකාරකයට හරවා නැවත ලියන්න 2019 එහෙමයි දුන්නේ. කර්මකාරකය දුන්න අපිට කර්තෘකාරක කරන්න. ප්‍රේක්ෂකයන් විසින් ක්‍රීඩකයෝ ඔල්වර සංදී දිරිගන්නු ලබති. හරි ලේසි ප්‍රේක්ෂකයන් විසින් කියන එක විසින් අයින් කරලා ප්‍රේක්ෂකයන් උක්ත කරමු. ප්‍රේක්ෂකයෝ කියලා. ක්‍රීඩකයෝ අනුක්ත කරන ක්‍රීඩකයන් කියලා. ඔල්වර සංදී කියන එක එහෙමමයි දිරිගන්වනු ලබති කියන එක දිරිගන් වති කියලා ලියනවා. ඔන්න බලන්න. ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයන් ඔල්වර සංදී දිරිගන් වති. එතකොට කාලය දිහා බලන්න ඕන. ඊගාවට උක්ත උනේ ඒක වචනයක්ද බහුවචනයක්ද බලන්න ඕන. ඒක වචනද බහුවචනද කියලා බලන ගමන් එයා මොන පුරුෂද කියලා බලන්න ඕන. ඒ ගමම්ම බලන්න ඕන එයා ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා. දැන් බලන්න ඔන්න ඒකට හොඳ උදාහරණයක් යට දෙවෙනි වාක්‍යයට දීපෙක 2019 දී ගුරුතුමිය විසින් කතික තරඟයෙන් ජයග්‍රහණය කළ ශිෂ්‍යයෝ අගයනු ලැබූහ. දැන් ගුරුතුමිය කියන එක ස්ත්‍රී ලිංගයි. එතකොට ගුරුතුමිය හැබැයි අපිට උක්ත කරත් ගුරුතුමිය ගුරුතුමියමයි. අන්න ඒකයි විශේෂය. ගුරුතුමිය උක්ත කරයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒක වචන නාම පදයක් නිසා. කතික තරඟයෙන් ජයග්‍රහණය කළ කියන එක එහෙමමයි. ශිෂ්‍යයෝ තමයි කර්මය අනුක්ත කරනවා ශිෂ්‍යයන් කියලා. ඊගාවට ස්ත්‍රී ලිංග ආඛ්‍යාතයක් ඕන ලියන්න. අතීත කාලෙන් ගුරුතුමිය කතික තරඟයෙන් ජයග්‍රහණය කළ ශිෂ්‍යයන් අගය කළාය ඇගයුවාය. අගය කළාය ඇගයුවාය. මං චූට්ටක් විතර වෙලාව ගන්න. ඔයාලා සමහරලාට සටහන් කරගන්න ඕන නම් ඒකටත් ඉඩ තියලා. හරින. එතකොට දරුවනේ මේ අපිට ලකුණු අනිවාර්යෙන් ලකුණු දෙකක් කර්තෘකාරක කර්මකාරකයට හරවන්න හෝ කර්මකාරකය කර්තෘකාරකයට හරවන්න දෙනවමයි. උත්තර පත්‍ර බලන ගුරුවරු විදිහට ගුරුවරු දන්නවා මේවයිදී බොහෝ දෙනෙක් දරුවෝ අසාර්ථක වෙන තැන් තමයි තියෙන්නේ. සාර්ථක වෙන පැත්තට වඩා වැඩි අසාර්ථක වෙන පැත්ත. ඒසාව වල එහෙම වෙන්නේ නැහැ කියලා හිතා ගන්න ඕන. විශේෂ වාක්‍ය රීති වලට තමයි අපි ඊගාවට යන්නේ. අපි විශේ෷ වාක්‍ය රීති ටික බොහොම කෙටියෙන් මේ විදිහට කතා කරලා ඉවර කරනවා. සංශයාර්ථවත් වාක්‍ය සැකයක් ප්‍රකාශ වන වාක්‍ය. හොඳ උදාහරණයක් මම ඔයාලට දුන්නා. ඔයාලා දන්න ගුත්තිල කාව්‍යෙන් අඳ මව්පිය දෙදෙන ඔහු අයන බව නොම දැන කති වෙන මීයන
susu yai ata gasu sekayena. Onot meke tiyenne kati vena miyena kiyana tana tamai me sekaya prakasha wenne. Balana yatin dala tiyeneka anda mawa saha piya ohu ohu kiyanne otana musila wadane karana bawa nodana miyan vena kati susu gamin sekayen at pudi gasuha. Mam meka hondata thoragatte sekayen kiyeneka me kaviya athulema tiyena. Itu sekaya prakasha karana nam prakasha karanna ona kohomada sanshayarthawat wakya reetiyen. Etoda me vyakaranaya kiyeneka kawurwat hitala hadapuwa nemeyine. Parani ugattu bhashawa pawichchi kare kohomada ekama thamai vyakaranaya wenne. Emai vyakaranaya kiyeneka hadenne naththam kawuru hari hitala aa menna meka thamai vyakaranne mehema neetiyak hadanna ona ehema neeti hadanna bhashave. Anda mawa saha piya thamai etokota meke uktaya Pradhana wakye uktaya, itu otak ini denna ikatuna am bahuwacana ini nisa atpudi gasuha kila bahuwacana intibba, itu samanya wakye riti. Hebei sekaya prakasha wenne miyo vina wak thana wai kila hitapu tena tamai sekaya din. Amma tai tatra denna itu aspen nene guttila pandite angge. Itu musila villa gedara vina warai me arang hundat ya dan tarang hundat vina wadane karna kota. Ammai tatta hituwe guttila panditayange veenawa miyo kanawai ki. E tarang etakota palleha mattamakei musilage veena vaadane thibune kiyana kene e kiyanne balana miyan vena kati. Mokadda metana reetiya sakayak prakasha karana vaakye kotase khatru vaachaka padaya anukta karanna ona. Miyo kiyanna ba miyan kiyanna ona. Mama kiyanna ba maa kiyanna ona. Eelangata kawuru Kauru unat e katru wacaka padaya anukta karala ekata dala kriya padaya tiyanne pratama purusha bahuwacane vena kisima purushayekin tiyanna ba eka wacanen tiyannat ba etara uttama purusha dan mama kiyana eka tibila ma kiyala awai kiyala ma vena kami kiyala kiyanna ba harida etara ma vena kati ehemai yanne Pratama purusha bahuwacana wennama ona ilada kamawa dala yi kiyana eka tiyannat ona hodai dan balanna saturo pahara deti palakeyo biya uha kiyala kiyanna ba dan oyala dannawa ena waradda mokadda saturo kiyala tiyanna ba saturan kiyala tiyanna ona saturan pahara deti palakeyo biya uha kiyana eka samanya wakya reetiya api podi kalina igena gattu eka Maduruo roga bokarati vaidyavaru pavasati ehema kiyanna ba maduruo anukta karanna ona daruwek vedanahen vedanaven anduhai guruwariya dukkuwaya etawata daruwek kiyala kiyanna ba eka daruweku kiyala anukta wenna ona and daruwek eka wacane kiyala anduha kiyana bahuwacane api rayin karanna ba eka aniwarya neetiyak pratama purusha bahuwacana wennama ona Atita kala nisa anduha kiyala tiyena. Dan man hitanawa oyala igena gattu karunu aapahu matak vela sanshayarthawat bhasha reetiya oyalata matak una kiyala ara dena quiz eke meka tiyena ae. Oyalata karanna man daana quiz eke eka tiyena. Eka avasanata dena. Vishesha vakya reeti athate uktaya sampurna kirimata tawat nama pada ukta karana avastha. Mena meka darune hugak velata vibhagayedi ahanawa hugak velata daru waradda ganna. Govi ouhu goviyo veti balan oun goviyo veti kiyanna ba e wagema ouhu goviyan veti kiyannat ba ouhu kiyana ekai goviyo kiyana ekai dennama ekama katti ouhu veti kiwwa nan therumak nae ne idara utte kawuda ouhu une kawuda kiyala therumak nae ne anna ena utte sampurna kara ouhu une kawuda ouhu goviyo una එතකොට ගොවියෝ කියන එකයි ඔව්හු කියන එකයි දෙකම උක්ත වෙන්න ඕන. ඒක වචනද බහුවචනද කියන එක අදාළ නැහැ. උක්ත වෙන්න ඕන. මහගම සේකර යෝ අර මහගම සේකර කිව්වා නම් ඒක වචනයි. උක්තද අනුක්තද කියලා වෙනස පේන්නේ නැහනේ. ඒ නිසා සේකර යෝ කියලා බහුවචන ප්‍රත්‍යයකුත් එකතු කරලා උක්ත කරා. මහගම සේකර යෝ විදග්ද ලේඛක යෙක් වූහ. ලේඛක යකු වූහ කියන්න බෑ. එතකොට මහගමසේකර උනේ කවුද මහගමසේකර කියන උක්තය විස්තර කළා උක්තය සම්පූර්ණ කරා විදග්ධ ලේඛකයෙක් කියන එකෙන්
Ukte sampurna karena nisa e pada ukkoma ukte nama pada vidire udanyo. Api siallo ma Sri Lanka keo vemu etakota api siallo ma kiyene kat uktai api tuktai siallo ma tuktai Sri Lanka keo uktai. Habai akyate tiwe api kiyene kata galapenna eka hondata mataka tiyaganna. Hari dan මෙතනත් එහෙමනේ මහගම සේකරයෝ බහුවචන කරලානේ ගන්නෙ එනිසයි ඌහ කිව්වේ ලේකකෙක් නම් ඌහ වෙන්න බෑනේ නමුත් කියන්නේ අර මුලින් ගත්තු නාම පදය දිහා බලලා ඒක තමයි උත්තේ සම්පූර්ණ කරන්න තවත් නාම පද උක්ත කරනවා කියලා ඔයාලා ඉගෙන ගත්තේ 10 පන්තියේදී සමහර වෙලාවට මේක ද්විත්ව උක්ත විදියටත් සමහර තැන්වල නම් කරලා තියෙනවා ඊගාට විශේෂ වාක්‍ය රීති වලින් වැදගත්ම අනිත් එක ය යි ද ලු කියලා අවසන් වෙන වාක්‍ය වල අනිවාර්යයෙන්ම ඒ කර්තෘ පදයයි කර්තෘ නැත්නම් උක්ත වෙලා තියෙන පදය සම්පූර්ණ කරන අනිත් පදයි අර ඉහත වාක්‍ය රීතියේ වගේම උක්ත කරන්න ඕන ඒකට ඒ වාක්‍ය රීතියට වඩා වෙනස් නැහැ ඒකටම සමානයි. ඔව්හු ගොවියෝය. එතකොට අර උඩින් ඉගෙනගත්තු වාක්‍ය රීතිය වගේමයි. එතකොට බලන්න ඔව්හු කවුද ගොවියෝ. ගොවියෝය කියලා අවසන් ගොවියන්ය කියන්න බෑ. මහගමසේකරයෝ විදග්ධ ලේඛකයෙක් ලු. අපි මේකට කියන්නේ ශ්‍රුති සූචනාර්ථය කියන්නේ අහපු දේ තව කෙනෙකුට කියන එක. අපි කියනවා අල්ලපු ගෙදර ඇන්ටි බල්ලෙක් කාලලු බල්ල කනවා අපි දැක්කේ නෑනේ කවුරු හරි කියන එකනේ අපි මේ කියන්නේ ඒක බල්ලක් බල්ලෙක් කාලලු කියලා තමයි හැදේ මේ දවස්වල නම් අහන්න වෙන්නේ මේ අල්ලපු ගෙදර කට්ටියට කොරෝනා හැදිලලු එහෙමනේ ආන්නේ වගේ හැදිලද නැද්ද කියලා අපි දන්නේ නෑ කවුරු හරි කියපු එක තමයි අපි මේ කියන්නේ ආන්නේ එහෙම එතකොට ලේඛකයෙක් ලු එහෙමයි ලියන්නේ ලේඛකයෙකුලු කියලා අනුක්ත කරලා ලියන්න බෑ අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝද ප්‍රශ්නවාචී ද නිපාතයත් යෙදුනොත් වාක්‍ය අවසානයේ අර කර්තෘ විදියට එන පද ඔක්කොම උක්ත පද උක්තේ සම්පූර්ණ කරන අනෙත් පදත් සේරම උක්ත කරන්න ඕන ඊළඟ වැදගත් වාක්‍ය රීතිය අසම්භාව්‍යක් ක්‍රියාපදයක් සහිත වාක්‍ය අසම්භාව්‍යක් ක්‍රියා වර්ග දෙකයි කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා මොනම මොන જાතියේ අසම්භාව්‍ය ක්‍රියාපදයක් ආවත් අසම්භාව්‍ය ක්‍රියාව යෙදෙන වාක්‍ය කොටසේ කර්තෘ වාචක පදය අනුක්ත කරන්න ඕන අර සංශයාර්ථවත් වාක්‍ය රීතිය වගේමයි මේ බලන්න කියතවුන් මෙතෙපල ආයය ඇදුරු ගුත්තිල ඔන් මෙහෙම කියද්දී ගුත්තිල ඇදුරුතුමා ආවේය. ඔවුන් මෙහෙම මෙසේ කියද්දී ගුත්තිල ඇදුරුතුමා ආවේය. එතකොට ගුත්තිල ඇදුරුතුමා ආවේ මොන වෙලාවේද? ඔවුන් මෙහෙම කියද්දී. ඔවුන් මේ වචන කියද්දී. ඔවුන් කිව්වේ මෙතන අර අන්ධ මව සහ පියා. මේකත් ගුත්තිල කාව්‍යෙමයි ගත්තේ. එතකොට අන්න බලන්න කියද්දී කියන එක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදයක් එතකොට උන් කියලා අනුත්ත කරලා තමයි වැත්තාවේ හාමුදුරුවෝ ලිව්වේ ඒවම තමයි ව්‍යාකරණයට එකතු වුනේ කර්ම මේ අසම්භාව්‍ය ක්‍රියාවක් තියෙනවා නම් අසම්භාව්‍ය ක්‍රියාවට අදාළ කොටසේ කර්තෘ වාචක පදය අනුක්තයි කර්තෘ වාචක පදය අනුක්තයි මේ බලන්න ලේඛකයෝ පොත් ලියන කල්හි පාඨකයෝ සතුටු වෙති. හරිද වැරදිද? දැන් මේ ලියන කල්හි කියන එකත් අසම්භාව්‍යක් ක්‍රියාවක් විදියටයි සලකන්නේ. ඒතර අපිට ලේඛකයෝ පොත් ලියන කල්හි කියලා කියන්න බෑ. ලේඛකයන් පොත් ලියන කල්හි පාඨකයෝ සතුටු වෙති කියලා ලියන්න ඕනේ. ඒතර අසම්භාව්‍යක් ක්‍රියාව විවිධ ස්වරූප වලින් එන්න පුළුවන්. හරිද? කියත කියලා එන්න පුළුවන්. කියද්දී කියලා එන්න පුළුවන් කිව්වොත් කියලා එන්න පුළුවන් කියන කල්හි කියලා එන්න පුළුවන් විවිධ ක්‍රමවලට අසම්භාව්‍ය ක්‍රියා වෙනවා කියලා ඔබට ඔබේ ගුරුතුමා ගුරුතුමිය උගන්වලා තියෙනවා පොතේත් මේවා තියෙනවා
ඊළඟට වැදගත්ම වාක්‍ය මේක මේකත් හැමදාම වගේ දෙන එකක් නේ ඇත නැත කියලා අවසන් වෙන වාක්‍ය රීතිය වාක්‍යයක් ඇත නැත කියලා අවසන් වෙන එකට අදාළ වාක්‍ය රීති ප්‍රධාන දෙකක් තියෙනවා ළමයි දෙකක් නේ අවසානයේ වාක්‍ය රීති තුනක් විදිහට මේක සලකන්න පුළුවන් මේ බලන්න අද පාසලේ ගුරුවරු නැත දෙමාපියෝ සභාවේ ඇත ඇත නැත කියලා අවසන් වෙනවා නම් ඇත නැත කියන එකට සම්බන්ධ කළ ක්‍රියා ස්වරූපයක් මුකුත්ම නැත්තම් අර කතෘ වාචක පදය උක්ත කරන්න ඕන දැන් බලන්න අද පාසලේ ගුරුවරු නැත කිව්වම ගුරුවරු නැත කිව්ව මිසක් ගුරුවරු ඇවිල්ලා නැහැ එහෙම කියලා ඇවිල්ලාද නැද්ද මේ මොකක්වත් ක්‍රියා ස්වරූපයක් නැහැ ක්‍රියාවක ස්වරූපයක් දාලා නැහැ එහෙනම් එතකොට කතෘ වාචක පද උක්ත කරන්න ඕන දෙමාපියෝ සභාවේ ඇත දෙමාපියෝ සභාවට පැමිණ නැත පැමිණ ඇත කිව්වනම් මේ රීතිය මීට වඩා වෙනස් වෙනවා අර පැමිණ කියන ක්‍රියාව දාපු ගමන් එහෙම ක්‍රියා ස්වරූපයක් මුකුත් නැත්නම් හොඳට මතක තියාගන්න කතෘ වාචක පද උක්ත කරන්න ඕන දෙමාපියෝ සභාවේ ඇත ළමයි පාඩමට සම්බන්ධ වී ඇත. එහෙම කියන්න බෑ. ළමයි සම්බන්ධ වී කියලා කිව්වනම් සම්බන්ධ වී කිව්වම ක්‍රියා ස්වරූපයක් තියෙනවා. හරි? ළමයි පන්තියේ ඇත කියලා නම් කියන්න පුළුවන්. ඒතොර ක්‍රියා ස්වරූපයක් නැහැ. මේ බලන්න නිලියන් නලු නිලියන් වේදිකාවේ ඇත. එහෙම කියන්න බෑ. ඇයි මේකේ මුකුත් ක්‍රියා ස්වරූපයක් නැහැ. එහෙනම් මෙහෙමයි වෙන්න ඕන. නලු නිලියෝ වේදිකාවේ ඇත නලු නිලියෝ වේදිකාවේ ඇත ඒ වගේම ඇත නැත යුතුය මැනවි යෙහෙකි වටි ආදී වශයෙන් අවසන් වෙනකොට ක්‍රියා ස්වරූපයකුත් තිබුණොත් ඔය රීතිය වෙනස් වෙනවා බලන්න අද පාසලේ ගුරුවරු නැත හැබැයි අද පාසලට ගුරුවරුන් පැමිණ නැත ගුරුවරුන් පැමිණ නැත පැමිණ කියලා ආපු නිසා එතකොට මොකද්ද උනේ පැමිණ කියන ක්‍රියා ස්වරූපය නිසා ගුරුවරු කියලා උක්ත වෙලා කලින් වාක්‍ය තිබිච්ච එක දැන් අනුක්ත වුණා ගුරුවරුන් කියලා දෙමාපියෝ සභාවේ නැත හැබැයි දෙමාපියන් සභාවට පැමිණෙන්නේ නැත නැත්තම් පැමිණ නැත අර ක්‍රියා ස්වරූපය ආපු ගමන් ඇත නැත කියන ඒවත් එක්ක කතෘ වාචක පදයේ අනුක්ත වෙනවයි කියන එක හොඳට මතක තියාගන්න. පදිකයෝ පාරේ දකුණු පසින් යා යුතුය. එහෙම කියන්න බෑ. එහෙනම් කොහොමද කියන්න පුළුවන්? ඔගොල්ලෝ දන්න. පදිකයන් පාරේ දකුණු පසින් යා යුතුය. පදිකයන් කියලා අනුක්ත කරන්න ඕන. මොකද යුතුය කියලා අවසන්නේ. ඔක යුතුය කියන එක වෙනුවට වටි කියලා දාන්න පුළුවන්. පදිකයන් පාරේ දකුණු පසින් යාම වටි. එහෙම නැත්නම් පදිකයන් පාරේ දකුණු පසින් යාම යෙහෙකි. එහෙම නැත්නම් පදිකයන් පාරේ දකුණු පසින් යාම මැනවි. ඒ කොහොම කිව්වත් පදිකයන් කියලා මේක අනුක්ත වෙන්න ඕන. මොකෝ ක්‍රියා ස්වරූපයක් තිබුණු නිසා. මේකත් පුතේ ඊගාවට වැදගත් දෙයක්. ඔන ද ඇත නැත කියන ඒවත් එක්ක පටලැවෙන තැන් තමයි මේ තියෙන්නේ. ඇත නැත යුතුය වටීය වගේ දේවල් වර නැගිලා තිබුණොත් ආඛ්‍යාත පදේ. වර නගනවා කියන්නේ විභක්ති වලට ගැලපෙන්න වෙනස් කරනවා කියන එක. උත්තම පුරුෂය නම් මී කියලා. ඒතර ඇත කියන්නේ නැතුව ඇත්තෙමි කියනවා. නැත කියන්නේ නැතුව නැත්තේය කියනවා. හරිද? ඇත්තේය නැත්තේය නැත්තේහි නැත්තෝය නැත්තෙමු ඔය විදියට වරණගනවනම් එතකොට වටි කියන එක වටින්නෙමු වටින්නෙමි යුතිය කියන එක යුත්තෙමු යුත්තෝය යුත්තාහ ඒ විදියට වරණගලා තිබුණොත් මොකද වෙන්නේ අර කලින් එකේදී අනුක්ත කරපුවා මේකෙදී උක්ත වෙනවා දැන් හොඳට බලන්න කලින් අපි ඉගෙන ගත්තේ අද පාසලට ගුරුවරුන් පැමිණ නැත කියලා මොකෝ නැත කියලා ඉවර වුණේතර ගුරුවරුන් කියලා අනුක්ත කළා පැමිණ කියලා ක්‍රියා ස්වරූපෙකුත් තිබුණා හැබැයි නැත්තාහ නැත්තන් නැත්තෝය කියලා වරණගලා ආඛ්‍යාතයේ තියපු ගමන් ඒක ගුරුවරුන් නෙමෙයි ගුරුවරු කියලා උක්ත වෙනවා
guru guru pertama pusha ini bahwa cenai esa netta ha netto ya kira pertama pusha bahwa cenai valin ahawara kalla tino mama mahanadam piriya yuttemi tora yuttemi kia nek mukadde yuttemi kia laki ane uttama purusha eta waranagapu ekak uttama purusha eka wacana akyatayak widiyata liyala tiyena ehenam ma kiyala anuktha karanna ba mama kiyala ukta karanna one ekay oy kale mama mahanadam piriye yuttemi ehema hitila tiyena nan eka karanna epa mokoda shasane pawath gana yanna epa neda api mahana unoth shasane kohoma weida kiyanna ba topa satya garuka viya yuttehu Eda wara mukadda yuttehu kiyala waranaguwa nan topa kiyala anukta karanna ba. Ehenam eka topi wenna one. Podi wenasai ispilla witarai adu une. Habai ispilla ape eka lakunak nathi karanna puluwan. Ispilla apita penun naththam daanna one kiyala danun naththam e ispili kalla apita lakunak nathi karanna puluwan. E nathi karana lakuna Ape eka biyeka nathi karanna puluwan. Lakunu baagenuth ape oyawa thirane wenawa. Mokoda den guruwaru anukampawata lakunu hadanne naha lamai. Lakunu tika wena wenama paper thune yawwama ibema ogolange lakunu hadila enawa. Etoṭa 74 thiyena lamayatath enne B ekak. Lakunu 74 B. Eka lakunak wedi yela lakunu 75 A. Etoṭa oya ispilla Dakke na tuwa nang api eka lakunak nathi karagatte eka tiyena one eka b eka wela tamai api tenne vishesha wakya reethi wala ilanga wedagath de teme tomo tumu kiyana ewa etokota siddhat sangarave kiyano daruwane meya moya yana waharata karunu uye lingu nam me temeya mo tomoya kiyana me teme enam Teme kiyana eka me purusha lingayi. Mo kiyana eka stri lingayi. Mo tomo enan tomo stri lingayi. Me balan. Oya eka tiyana siddhat sangarave. Etoṭa tumo kiyana eka teme tomo kiyana dekatama adala bahuwacane. Udaharana balamu. Ganga teme gala basinneya. Etana teme kiyana gala bahina ganga temenawai kiyana eka neme. Teme kiyanne purusha linga eka wacana padayak ganga teme gala basinneya teme purusha lingayi basinneya purusha lingayi habai ganga tomo vechcha gaman basinneya kiyanna ba basinniya wenna ona tomo stri lingayi eka wacanayi oya ganga tumu kiwwot gangawal godak tumu bahu wacanayi Gala basin noya netang gala basiti eka istrilinga da purushalinga da kila ne bahu wacanai. Ogalanda fundara purudu ekak mang ilangata dala tiyenne tumume dora erapiyannaha tumume dora erapiyannaha ogolo katapadan karapu ekak me mokeda tiyenne ogolo hari hitin uttara kiyaganna nathi meka tiyenne satarakan mantrane kawuda mehema kiyanne kewatta panditiyo kiyanne Watura natara karala watura ඇතුළට ගේන ගෙනියන්න නොදී හිටියොත් watura නැති නිසා තුමුම දොර ඇරපියන්නා ඒගොල්ලොම ඔය දොරවල් ටික අරීවි ගේට්ටු ටික අරී බලන්න තුමුම දොර ඇරපියන්නාහ බහු වචනයි හේතෙමේ ගමට ගියාය හේතෙමේ ගමට ගියාය Eka veradi hariyanna nan heteme gamata giyeya wenna ona. Moko heteme eka wacanai purusha lingayi giyaya kiyala stri linga karanna ba. Etoṭa teme nan giyeya kiyala purusha linga wenna ona. Ilanga wakya reetiya samaga katuwa men se eru wani bandu wage lava sandaha. Wani pada walata pera mewa kohoma nipata pada. Mewagi nipata pada walta peraya dana katru wacaka nama pada anukta wenawa meka sinduwakin gattu ekak
වනසෙව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. බන වනසෙව්පාවෝ වැනි නෙමෙයි වනසෙව්පාවුන් වැනි අනුත්ත කළා තමයි වැනි කිව්වේ. දෙවි දේවතාවුන් වැනි මිසක් දෙවි දේවතාවෝ වැනි නෙමෙයි. දෙමාපියෝ සමග දරුවෝ පාසල් යති කියන බැරි ඔන්න ඔය වාක්‍ය රීතියට අනුව සමග කියන එකට කලින් නම් තියෙන්නේ අනුක්ත වෙන්න ඕන. එහෙනම් දෙමාපියෝ අනුක්ත වෙන්න ඕන. දෙමාපියන් සමග දරුවෝ පාසල් යති. දරුවෝනේ යන්නේ. දරුවෝ යන්නේ. ඒගොල්ලෝ යනකොට දෙමාපියෝත් යනවා. සමග කියන තේරුම ආපු ගමන් අනුක්ත වෙන්න ඕන සමග කියන එකත් එක්ක සම්බන්ධ වෙන නාම පදය. ඔගොල්ලෝ මේක උපමාවලදීත් ඉගෙන ගන්න මේ මෙන්සේ උගැනි බඳු වගේ ඒ වගේ ඒවා. හරි. දැන් අපි කියනවා අක්කා නංගි ලවා මල් කඩවයි. එතකොට ලවා කියන කාපු තැන නංගි අනුක්තයි. එහෙමයි යන්නේ. විශේෂ වාක්‍ය රීති සහ හාද කියන ඒවායින් මේවත් නිපාත පද සම්බන්ධ වෙනකොට ඒ උක්ත පද සහිත වාක්‍යවල අර උක්ත පද ඔක්කොම ඒ කියන්නේ ඒ ඒ නාම පද ඔක්කොම උක්ත කරන්න ඕන. දැන් බලන්න තාත්තාද අම්මාද මමද ගමට ගියමු. දැන් ගියමු කියලා ලියන්න මෙතන අපි කියලා වචනයක් ඔතනකවත් තිබුණ නෑනේ. එහෙම නෑනේ පුතේ නෑ. එතකොට අපි මොකද මේ ගියමු කිව්වේ? මම ඉන්නවා අම්මයි තාත්තයි එක්ක. මම කොතනක හරි තව කට්ටියත් එක්ක ඉන්නව නම් එතන හැදෙන්නේ අපි. හොඳට මතක තියාගන්න ඕන. මම කොහේ හරි තව කට්ටියක් එක්ක ඉන්නව නම් ඒගොල්ලොත් එක්ක මං එකතු වුණාම එතන ඉන්නේ අපි. ඒ නිසා අම්මාද තාත්තාද මමද ගමට ගියෙමි කියන්න බෑ. අපි තුන්දෙනාම ගියා. එහෙනම් ගියමු. තාත්තාත් ඔබත් ගමට ගියේහු. හරිද? එතන උනේ මොකද්ද? තාත්තා ඔබ කියන දෙන්න එකතු වෙලා කණ්ඩායමක් හැදුනා. ඒ කණ්ඩායමේ හොඳට බලන්න ඔබ ඉන්නවා. ඔබ එකතු වුණාම තව එක්කෙනෙක් එක්ක එතන හැදෙන කණ්ඩායම මධ්‍යම පුරුෂ බහුවචන වෙනවා. ඒ නිසා තමයි ගියහු කියලා ආඛ්‍යාතය තිබ්බේ. ඔබ ඒක වචන බව ඇත්ත. හැබැයි තාත්තත් එක්ක ඔබ එකතු වුණාම ඔබලා වෙනවා නිකම්ම. ඒක නිසා ගියහු. ගුරුවරයාද මමද පාසල් ගියමි. හරිද වැරදිද? ඔගොල්ලෝ දැන් හොඳටම දන්නවා මම මෙතන ඉන්නේ ගුරුවරයාත් එක්ක. එහෙනම් අපි එතන ඉන්නවා දැන් දෙන්න එක එකතු නම් අපි. එහෙනම් ගියමි වෙන්න බෑ. ගියමු. ඔන්න ඔය විදියට තමයි ඒ වාක්‍ය රීතිය. ඒ වගේම සහ හා යන නිපාත සමග කැටුව කියන තේරුමෙන් යෙදුනොත් ඔබ සහ මම කියලා ආවහම ඒක පදේ කැටි කිරීමේ. එහෙම නැතුව සමග කියන අර්ථයෙන් ආවොත් එහෙම යෙදෙනකොට අර සහ හෝ හා කියන එකට කලින් එන නාම පද අනුක්ත කරන්න ඕන. ඔගොල්ලෝ දන්න එකක් තමයි දැන් නම් කටපාඩම් කරපු එකක්මයි උදාහරණයට ගන්නෙ. මේ බලන්න. සුරං සහ සහසැස් නොකර සිටියේ අහස් කුස හිස්. සුරං සහ සහසැස් නොකර සිටියේ අහස් කුස හිස්. මේ අන්තිම පද පේලි දෙක මුල් පද පේලි දෙකත් එක්ක ඔයාලට පාඩම්. එතකොට සුරං සහ සහසැස් අන්න සහසැස් තමයි හිටියේ. කාත් එක්කද හිටියේ? සුරං සමග. සුරං කියන්නේ දෙවියන්. දෙවියන් සමග සක්‍රයා කියන එකයි සුරං සහ සහසැස් කිව්වේ. ඔන්න ව්‍යාකරණය ගොඩ නැගුණු විදිය. පැහැදිලිනේ? නම් එතන සහ යෙදුනේ සමග කියන තේරුමෙන්, කැටුව කියන තේරුමෙන්. සක්‍රයා ආවේ නිකන් නෙවෙයි ගුතිලගේ වීණා වාදනය බලන්. අර ගුතිල ගුලි තුනක් එහෙම දීලා මෙහෙම කරන්න කියලා ගියේ මාත් එදාට එන්නම් කියලානේ. ඔන්න ආවා. ආවේ තනියෙන් නෙවෙයි සුරං සමග. විශේෂ වාක්‍ය රීති හෝ නොහොත් කියන නිපාතයේ දෙන විදිය. ඒතර හොඳට බලන්න. හෝස් හෝ කියන එක හෝ නොහොත් කියන එක යෙදුනොත් ඒ සම්බන්ධ කරන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ.
Tata ho amma ho anne ekak mataka thiya ganna puthe me ho kiyana nipataya avasaanayetat aniwaryen yodanna ona tata ho amma kiyala vitarak nawathanna ba tata ho amma ho a meke mamath thiyenone tata ho amma ho mama ho oyalana mataka athi naatyayak thibuna raja ho ma ho ganga ho kiyala e ho kiyana eka thunpolata ena etara me thun denek හැබැයි අපි ආඛ්‍යාතය තියන්නේ ආඛ්‍යාතයට සමීපම නාම පදේ දිහා බලලා උක්ත පදේ දිහා බලලා. එතකොට ආඛ්‍යාතයට සමීපම ඉන්නේ ළඟම ඉන්නේ මම. ඒ නිසා ගියමි කියලා තිව්වා. මේ තුන් දෙනාම යන්නේ නැහැ. මේන් කවුරු හරි එක්කෙනයි යන්නේ. එක්ක අම්මා යනවා නැත්නම් තාත්තා යනවා නැත්නම් මම යනවා. හැබැයි ආඛ්‍යාතයේ තිබි මේ කියලා මොකද ආඛ්‍යාතයට ළඟින්ම ඉන්නේ මම. අම්මා ඉන්නේ ආඛ්‍යාතයට වඩා ටිකක් දුරින්. අම්මටත් වඩා දුරින් තමයි තාත්තා ඉන්නේ ආඛ්‍යාතයට. මොකද වාක්‍යයේ මුලමයි තාත්තා ඉන්නේ. අනිත් එක මේ පෙළගස්වාදී දරුවනේ හුඟක් වැදගත් පෙළගස්සන්න ඕන පුරුෂය අනුව. පුරුෂ තුනෙන්ම තියෙනවා නම් ඉස්සෙල්ලම ප්‍රථම පුරුෂ ලියලා ඊළඟට මධ්‍යම පුරුෂ ලියලා ඊළඟට උත්තම පුරුෂ ලියලා තමයි අපි ලියන ලේඛන අපි රචනාවේ හැරි මෙහෙම ඒවා ලියනවා නම් නිවැරදිම ක්‍රමය එහෙමයි. ඒතර නාම පද තුන පුරුෂ තුනෙන් නම් පෙළගස්සන්න ඕන අර කියපු විදියට සභාපතිතුමා නොහොත් ලේකම් තුමිය රැස්වීම මෙහෙයවන්නේය හොඳට බලන්න නොහොත් කියන එක නම් දෙකොලටම යොදන්නේ නැහැ ආපහුත් යොදන්නේ නැහැ සභාපතිතුමා නොහොත් ලේකම් තුමිය නොහොත් කියලා යොදන්නේ හා හෝ කියන එක වගේ හරිද හොඳට පැහැදිලි දැන් සභාපතිතුමා කියන්නේ එක්කෙනෙක් ලේකම් තුමිය කියන්නේ එක්කෙනෙක් සභාපතිතුමා පුරුෂ ලිංගයයි ලේකම් තුමිය ස්ත්‍රී ලිංගයයි හැබැයි ආඛ්‍යාතයේ තිබෙ මෙහෙයවන්නේය කියලා ස්ත්‍රී ලිංග විදියට මොකද සභාපතිතුමා ඉන්නේ දුරින් ආඛ්‍යාතයට ලේකම්තුමිය තමයි ළඟම ඉන්නේ ආඛ්‍යාතයට ඒ නිසා ලේකම්තුමිය ස්ත්‍රී ලිංගයි මෙහෙයවන්නේය ස්ත්‍රී ලිංගයි හොඳට මතක තියාගන්න මේ දෙන්නම යන්නේ නැහැ ලේකම්තුමිය යනවාද කියලාත් අපි හරියට දන්නේ නැහැ කවුරු හරි එක්කෙනයි යන්නේ නොහොත් කියන එකයි දෙන්නේ හැමයි පියා නොහොත් මම කඩේට යමු දැන් ඔයගොල්ලෝ දන්න වරද පියා නොහොත් මම කිව්වාම පියායි මමයි දෙන්නම යන්නේ නැහැ එහෙනම් යමු වෙන්න බෑ අපි දෙන්නම යන්නේ නැහැ එහෙනම් මම කියන එකට අනුව ආඛ්‍යාතය තියන්න ඕන පියා නොහොත් මම කඩේට යමි කියලා ඊළඟ එක විශේෂ වාක්‍ය රීති සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් ඉන්න දරුවනේ එක මෙන්න මෙතන අපිට පොඩ්ඩක් හරි ගස්සලා ගන්න වෙනවා අපිට පෙන්වන්නේ ඉංග්‍රීසි විදියට හින්දා පොඩ්ඩක් ඉන්න අපි ඒක හේවත් නිපාතයෙන් සම්බන්ධ වෙන උක්ත පද සහිත වුණාම හේවත් කිව්වහම අනිවාර්යෙන් දෙන්නෙක් ගැන නෙමෙයි කියන්නේ එක්කෙනෙක් ගැන දෙන්නෙක් ගැන නෙමෙයි කියන්නේ එක්කෙනෙක් ගැන ඒ පද දෙකම උක්ත කරන්නත් ඕන හේවත් වලට දෙපැත්තේ තියෙන මේ බලන්න තාත්තා හෙවත් පියා අපපෝෂණය කරන්නේය තාත්තා හෙවත් පියා කිව්වම දෙන්නම එක්කෙනයි තාත්තා කියන්නේ පියා කියන්නේ එක්කෙනාටමයි අපපෝෂණය කරන්නේ මෙතන ඉන්නේ එක්කෙනෙක් වචන දෙකක් උනාට එක්කෙනෙක් ඒ නිසා ඒක වචනයි කරන්නේය ජාතියේ පියා හෙවත් දීස්සේ නායක කුෂිකර්මයේ දිනුනු කලේය මේ දෙන්නම එක්කෙනයි ජාතියේ පියා කියන්නේ දීස්සේ නානායක කියන්නේ දෙන්නම එක්කෙනයි ඒ නිසා හෙවත් නිපාතයෙන් සම්බන්ධ කළා. එතකොට අපිට කියන්න බෑ කොහොමවත් තාත්තා නොහොත් පියා කියලා. තාත්තා නොහොත් පියා කියන්න බෑ මොකද තාත්තයි පියායි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් නිසා. ඒ හෙවත් වලින් තමයි සම්බන්ධ කරන්නේ. එතකොට දැන් තමයි ඔන්න අපි පාඩමේ අවසානෙට මේ එන්නේ ක්විස් එක දෙනවා පුතේ ඊට පස්සේ විශේෂ වාක්‍ය රීති අපි නිවැරදි වාක්‍ය අඳුන ගන්න බලමු ඔන වාක්‍ය ටික ගුරුවරුන්ගේ මෙහෙවර ඇගයේති හොඳ ළමයි ප්‍රශංසාවට ලක්වනු ඇත මම සංචාරකයෝ සමග මිත්‍ර වීමි
ඔහු දෙවියෙකු වැනි මිනිසෙකි. දැන් මොකද්ද හරි කියන එකයි මෙතනින් අපි තෝරන්න ඕන. අපි එකේ ඉඳන් බලන් යමු. ගුරුවරුන්ගේ මෙහෙවර ඇගයති. ඇගයති කියලා බහුවචන කරන්න මෙතන බහුවචන උක්තයක් නැහැ. මෙහෙවර කියලා තියෙන එක ඉතින් මෙහෙවර කියන එක බහුවචන උනත් අප්‍රාණ වාචීනේ. එතකොට එහෙනම් ඇගයති කියන්න බෑ. ඇගයෙයි කියලා එන්න ඕන. මෙතන මෙහෙවරනේ ගුරුවරුන්ගේ කියන එක මෙතෙන්ට අදාළ නැහැනේ. එයා උක්ත පදයක් නෙමෙයිනේ. එයා සම්බන්ධ විභක්ති පදයක්. උක්ත පද සම්බන්ධ විභක්තියෙන් ගන්න බෑනේ. ඒක උක්ත විභක්තියෙන් ගන්න ඕන. ප්‍රථම විභක්තිය. එහෙනම් මෙහෙවර ඇගයති කියන්න බෑ. ඇගයෙයි කියන්න ඕන. හොඳ ළමයි ප්‍රශංසාවට ලක්වනු ඇත. ලක්වනු ඇත. ලක්වනු ක්‍රියා ස්වරූපයක් තියෙනවා. ඇත කියලාත් තියෙනවා. එහෙනම් ළමයි කියලා උක්ත කරන්න බෑ. ළමයින් වෙන්න ඕන. තුන්වෙනි එක මම සංචාරකයෝ සමග මිත්‍ර වීමි. මම මිත්‍ර වීමි කියන එක හරි. හැබැයි සංචාරකයෝ සමග කියන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සමග කියලා තිබුණා නම් ඒහා බැඳි නාම පදේ අනුත්තර කරන්න ඕන සංචාරකයන් කියලා. ඊළඟ එක තමයි ඔහු දෙවියෙකු වැනි මිනිසෙකි. බලන්න ඔහු මිනිසෙකි. ඒක හරි. වැනි කියලා තිබිච්ච නිසා දෙවියෙකු කියලා අනුක්ත කරා. ඒකත් හරි. එහෙනම් ඔන්න හරි වාක්‍ය තමයි ඒ. ඔහු දෙවියෙකු වැනි මිනිසෙකි. 2019 හරි වාක්‍ය තෝරන්න කියලා දීපු එකක් මේ දීලා තියෙන්නේ. බලන්න අපි ඉගෙනගත්තු වාක්‍ය රටාම නේද මේ තියෙන්නේ කියලා. අපශිෂ්‍යයෝ වෙමු. මේ පාසලෙහි බොහෝ ළමයි ඇත. ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝලු. නායකයෝ අවංක විය යුතුය. දැන් ඔයාලා හරි උත්තරේ තෝරගෙන ඇති කියලා හිතෙනවා. අපශිෂ්‍යෝ වෙමු කියන්න බෑ. කොහොමත් වෙමු කියනෝ නම් අප කියලා අනුත්තර කරන්න බෑ. අපි වෙන්න ඕන. අපි ශිෂ්‍යයෝ වෙමු. එහෙනම් ඒ වාක්‍ය නිවැරදි නෑ. වැරදි අයින් කළා. අපි හරියටම හොඳටම දන්න වැරද්ද පේන එක ඉස්සෙල්ලාම අයින් කරමු. එහෙමයි හරි උත්තර තෝරන්නේ. හරි උත්තරේ ඉස්සෙල්ලාම බදා ගන්න යන්න එපා. වැරදි ඒවා ටික බලලා ඒ ටික අයින් කරගෙන ඉන්න. වැරදි මොකද කියලා තේරුම් අරන් ඉන්න. නැත්තම් කලබලයට දක්ෂයටම පවා වරදින්න පුළුවන්. මේ පාසලෙහි බොහෝ ළමයි ඇත. මේ පාසලෙහි බොහෝ ළමයි ඇත. අපි ඒක එහෙම තියෙද්දි තුන්වෙනි වාක්‍ය බලමු. ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝලු. මොකද්ද ඒක තියෙන වැරද්ද? ඉතින් ලෝ තියෙනවා නම් ක්‍රීඩකයෝ එම උක්ත කරන්න ඕනේ කියලා කිව්වා. ඒතර ඒ වාක්‍යය හැබැයි වැරද්දක් තියෙනවා. හොඳට බලන්න. ඔවුන් කියන්න බෑ. ඒකත් උක්ත කරන්න ඕන. ඔවුහු දක්ෂ ක්‍රීඩකයෝලු කියලා කියන්න ඕන. නායකයෝ අවංක විය යුතුය කියන්න බෑ. යුතුය මැනවි කියලා තියෙනවා නම් අනුක්ත වෙන්න ඕන නායකයන් කියලා. මන් දෙවනි වාක්‍ය මගහැරලා ආවේ. ඒක තමයි හරි එක. ඒක තමයි හරි වාක්‍ය. මේ පාසලෙහි බොහෝ ළමයි ඇත. මේ පාසලට බොහෝ ළමයින් පැමිණ නැත. හැබැයි ළමයි ඇත. 2017 නළු සියලු නළු නිළියෝ වේදිකාවේ රඟපානු ඇත. රඟපානු කියලා තියෙනවා නම් මොකද වෙන්නේ? ක්‍රියා ස්වරූපයක්. නළු නිළියෝ කියන්න බෑ. නළු නිළියන් වෙන්න ඕනේ. ඔන්න හරි උත්තරේ ළමයි ප්‍රවීණයන් මෙන් රංගනයේ යෙදුනහ. ඔයාලා මේ උත්තරේ තෝරන් ඉන්න ඇති. ළමයි ප්‍රවීණයන් මෙන්. අර මෙන් කියන නිපාතේ තියෙන නිසා ප්‍රවීණයෝ කියන්න බෑ. ප්‍රවීණ අනිත් වාක්‍ය ඔක්කොම වැරදි. ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝද කියන්න බෑ. ඔවුහු දක්ෂ ක්‍රීඩකයෝද කියලා ද නිපාතය ආපු නිසා උක්ත කරන්න ඕන. අපි රෝගීන්ට උවටැන් කරනු වටේ කියන්න බෑ. අප කියලා වටේ කියලා තියෙන නිසා අප කියලා අනුක්ත කරන්න ඕන. ඔන්න ඔය විදියට අපිට පුළුවන් වුණා වාක්‍ය වින්‍යාස රීති සහ ඒවට අදාළ වෙන අනෙකුත් බොහෝ කරුණු මේ විදියට සාකච්ඡා කරගන්න. ඊගාව දරුවනේ මම ඔයාලට අර කිව්වා වගේ ඔයාලටම ඔයාලගේ දැනුම පරීක්ෂා කරගන්නයි මටත්
අපේ කලාපත් සිංහල අධ්‍යක්ෂතුමා ඇතුළු අපේ ගුරු උපදේශකතුමියලා දෙන්නට අපේ සිංහල ගුරුවරු කාටත් ඔයාලා කොහොමද මේකේ දක්ෂය වෙලා තියෙන්නේ කියලා බලාගන්නත් මේ උගන්නපු ටිකට විතරක් අදාළ අර විදිය ක්විස් එකක් එහෙම නැත්නම් පොඩි පේපර් එකක් කියලා කියමු අපි එහෙම එකක් දෙන්න තමයි හදන්නේ ඔයාලට දැන් ඒක කරන්නත් මම විනාඩි 15ක් හරියටම දෙනවා දැන් වෙලාව 9:37යි මම ඒක 9:38ට දැම්මොත් එතන ඉඳන් විනාඩි 15ක් ගිය තැන මම ඒකේ අර රෙස්පොන්ස් ගන්න ඒවා නවත්තනවා හරිද ඒක නිසා ඊට කලින් එක්වරක් පමනක් කරලා එවන්න හරිද එහෙනම් අපි මම ඒක ඔයලා ඔයාලට ලින්ක් එක දානකන් චුට්ටක් ඔය විදියට රැඳිලා ඉන්න ලින්ක් එක දැන් එවනවා ඔයාලා අහපු ප්‍රශ්න වලට මම වෙලාව තිබුණොත් උත්තර දෙන්න ලින්ක් එක ආවට පස්සේ ඕගොල්ලෝ ඒකට ගිහිල්ලා විසෙක් කරන්න සමහර දරුවන්ට බැරි වෙයිද කියන එක මම දන්නේ නැහැ පුතේ ඒක ඕගොල්ලෝ බලන්න කොහොම වෙයිද කියලා Link එක ඇවිල්ලා ඇත්තේ ඔයාලා try කරන්න ඒකෙන් ගිහිල්ලා ඔයාලට Google form එකේ ඔක කරන්න මේ අද දැන් ඉගෙනගත්තු ටිකම තමයි ඔකේ තියෙන්නේ
අපි බලමුකෝ මට හරි එහෙම ලොග් වෙන බැරි ප්‍රශ්නයක් තියෙද කියලා මම පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්නම් අ හැබැයි ඔන්ලයින් අපතේ මේ සාමාන්‍යයෙන් මම බැලුවා ඒ ලින්ක් එකම දාලා ඒ ඔප ලින්ක් එක එහෙම ඔන් කරගන්න පුළුවන්. ඔය සමහරට වෙන්නේ නැති පුතේ සිග්නල් අඩු වුණාම අර එහෙම ප්‍රශ්න තිබුණාම ලොග් වෙන්න අමාරුයි. මම මේක අපේ සිංහල ගුරුවරුන්ගේ එකමුතුවටත් දාලා තියෙන්නේ දරුවනේ. ඔයාලට ඔයාලගේ ගුරුවරු හරහා මේක ඕනනම් ඕනම වෙලාවක ගන්න පුළුවන්. මේක මම ආපහු ටයිම් සෙට් කළා දාපු එකක් නෙමෙයි ඕන වෙලාවක අරගෙන කරන්න පුළුවන්. හොඳේ ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දැන් ඕක හදිසි ඔයාලට ගන්න බැරි වෙන කීප දෙනෙක් ඇති. දැන්ට අපිට පාටිසිපන්ට්ස්ලා පෙන්නන්නේ 350යිනේ. ඔය 350න් සමහරලාට ළමයි ඇත්තේ 310ක් කොහොම වගේ වෙන්නත් පුළුවන්නේ. ඒතර ඒයින් සමහර වෙලාවට ළමයි 50කට 60කට මේකට සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්න තියෙයි. එහෙම වෙනවා. ඔයාලා හුඟක් ඉතින් ට්‍රයි කරන්න මම ඕනනම් ඔයාලා දැන් ඒ ඔහු අයට ඩිරෙක්ට් එවන්න බලන්නම් එහෙම හරියයිද කියලා මට ඒ ෂුවර් කරන්න බෑ හොඳේ. Thank you.
Hari putih deh ngapi, awasan cai lati ini, ogolo mata ara, wae alagi lakunu, evalati ini mah mangkita ini desi, panas hadde nih, kita mohondai santosai desi panas hadde na, ini mah bawa mah KTN samariya ke kian nang wae alate. Palaweni prasne desi e panas hadde na geng e kasi e daha ata dene kari gihinti no. Deweni prasne e kasi e hatai, tuna e kasi e hatarai, hatar e gawe e kasi e visi ata kari, dana ta penna na aduma e ka penna ne wa via kana na kulo ni wadi wa ke penna na kiena ara. Ma vibage samat veti guru hari sitati kiyana eka tamai niweradi eka eta tamai tikak adu pratishatayakin uttare hambela tiyenne eka hitan daruwa hitala tiyenne ma tiyenona vemi wennone kiyala hungak aya waraddagena tiyena ඊට පස්සේ mama vibage samat vemi kiyala samahara aya 60 denek hitala tiyena mama tiyena nisa vemi kiyala mama vemi nemei harida Ma vemeit nemei, iya na mama vibage samat veti kiela samaharu mama veti ekat waradan dina hata denek ma, atalis denek ma samat vemi kiela ranti no ma tibunata vemi venne ne, aride eto kote anu pas denek tamai hari utere ekata dila tienne, desia panas hat denageng eto na anu pahai. Udah honda itu balak sanksi arta waktu akhir itu ya tahu tiap honda itu balak ini aneh, hemat aam ini eva, anitte eva sih itu hatali satara pati sate hatali satar, hemat honda matta mola tienno, hari, ini pasi balak uttama purusha eka wacana padayak anuktana eva padaya kumagde kela apu eka එකසිය අනු හතර දෙනෙක්ම නිවැරදි බොහොම හොඳයි කවුරුත් හොඳ අවධානය ඉඳලා 175ක් 175.5ක සාර්ථකත්වයක් පෙන්නලා තියෙනවා ඒ කියන්නේ ඔයාලට ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලු බොහොම අඩුයි කියන එක හරිනේ ඔයාලා හිතේ එනම් බොහොම හොඳින් පාඩමට සම්බන්ධ වෙලා හිටියා මේක සම්බන්ධයෙන් රෙස්පොන්ස් කරන ඒවා ආපහු සැරයක් මට එන්නේ නැහැ මම ඒක නවත්තලා තියෙනවා Wala ta pulang wala ge mutara tika balaga nukute mama mata weda gat me wisdeshane enang dana tat desi e hatta pas denek sambande wela inno daruo patangani di pansi e gana kita rehitia dai tingu da kraya wela nisa bohom istuti hema dena ada me istuti sambande wela hitia da saha ta akshani ka pating udau kara kue serla hema dena ada ma kala pakare alit hema dena ada ma istuti kiela api metening api Beda satu hana, awasan karena wa, oyalat make honda dan arah kedek ini kok ala dani, alat puluang ya karena undang, mata pani video kevan ya, kohomade honda dan teruna ada kini kok sambandi, ini bom itu tim subuh rahat biar teruan sarnai. Mama ini masih dan itu juga enam masih.